will have a resistance of 1 kilo ohm if copper conductivity is 60 mega siemens per meter kiyala. Eka yanne copper wire ke diga yanna oni pratirodhaya 1 kilo ohm wenna saha conductivity ka eka yanne sigma kiyana eka 60 mega siemens per meter wenna. Etukota menne me avashyathave tiyana copper wire ke diga yanna kiyenawa. Eka wage copper wire ke diameter ke diila tiyenawa. एक एन विस्तार में एकाई मिलीमीटर की है ना इतना आपने मेरे को ना पाया थी कि ना सूत्र है तो मैं आर समान है रो एल बेदी में एक ये ना सूत्र है तो बड़े मेरे के दी अभी आर दानवा रो दानवा एल को यान नोनी है भाई सिग्मा रो के ने के जानी ने इतना बड़े मेरे रो के ने को आने पुलों अभी ना रो समान है एक बेदी में सिग्मा के ने का भी दानवा रेसिस्टिविटी का समान में ना एक बेदी में सिग्मा सिग्मा के ने कंडक्टिविटी का එතකොට අපි මේකෙන් ආදේශයක් ගන්න පුළුවන් මොකද අපි සිග්මා කියන එක දන්නවා දැන් අපි r සමානයි rho වෙනුවට ආදේශ කරනවා එක බෙදීම සිග්මා ගුණ කිරීම l බෙදීම a දැන් මම මේකෙන් l යුක්ත කර ගන්නවා l යුක්ත කරගත්තට පස්සේ මට එනවා l සමානයි r සිග්මා a කියලා a කියන්නේ හරස්කඩ වර්ගඵලය එතකොට මේක ඉතින් අපි ඩයිමීටර් එක තමයි දීලා තියෙන්නේ එතකොට හරස්කඩ වර්ගඵලය සමාන වෙන්නේ 5r වර්ගයට එතකොට r කියන්නේ විස්තම්භයේ බෙදීම දෙකයි. එතකොට මේකේ වර්ගය තමයි වර්ගඵලයේ විදියට එන්නේ. දැන් මම මේකට ආදේශ කරගන්නවා l සමානයි r sigma a කියන්නේ pi ගුණ කිරීම d වර්ගය බෙදීම 4. දැන් මම මේකට දත්ත ටික ආදේශ කරගන්නවා r කියන්නේ 1 කිලෝ ඕම් 1 ගුණ කිරීම 10 3 ඕම් sigma කියන්නේ 60 ගුණ කිරීම 10^6 සීමන්ස් පර් මීටර් මෙගා කියන්නේ 10^6 වෙනි බලය ඊළඟට පයි මේ විදිහට ලියා ගන්නවා d වර්ගයට එනවා 1 ගුණ කිරීම 10 ඉන 6 කියලා මොකද අපි මේ මිලිමීටර් කියන හැම එකක්ම මීටර් වලින් ආදේශ කරන්න ඕනි සම්මත SI එකක වලින් මේක බෙදනවා 40 එතකොට අපිට මේකේ උත්තරය එනවා 47.1 කිලෝමීටර් කියලා එතකොට l කියන එක අපිට ඇවිල්ලා තියෙනවා 47.1 කිලෝමීටර් කියලා එතකොට සිග්මා 60 මෙගා සීමන්ස් පර් මීටර් රෙසිස්ටන්ස් එක 1 කිලෝ ඕම් 1 කිලෝ ඕම් වෙන කොපර් වයර් එකේ ලෙන්ත් එක තමයි අපිට මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි දෙවෙනි ගාන බලමු. දෙවෙනි ගාන කියනවා සිලිකන් පීස් එකක් තියෙනවා ඒකේ ඩයමීටර් එක 1 මිලිමීටර් කියනවා. ඒ සිලිකන් පීස් එක ඩෝප් කරලා තියෙනවා 1 ගුණ කිරීම 10 20යි ගණ මීටරයට ඇටම්ස් වලින් ෆොස්ෆරස් වලින් ඒ කියන්නේ n type ඇටම්ස් තමයි මේකට දාලා තියෙන්නේ. එතකොට කියනවා මේ සිලිකන් පීස් එකේ දිග කොච්චරද කියලා අපිට හොයන්න වෙනවා. සිලිකන් පීස් එකේ රෙසිස්ටන්ස් එක 1 කිලෝ ඕම් වෙන. එතකොට මේකදී අපිට දිග තමයි හොයන්න තියෙන්නේ. එතකොට සිලිකන් පීස් එකේ ප්‍රතිරෝධය අපිට දීලා තියෙනවා r කියන එක 1 කිලෝ ඕම් කියලා. ඒ වගේම අපිට දීලා තියෙනවා මේකද ඩෝප් කරපු ඇටම්ස් ගන්න n type ඇටම්ස් මොකද ෆොස්ෆරස් කියන්නේ පස්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක්. එතකොට n කියන්නේ 1 ගුණ කිරීම 10 20යි ඝන මීටරයට. ඊළඟට කියනවා ඩයමීටර් එක ඒ කියන්නේ d කියන එක දීලා තියෙනවා සිලිකන් පීස් එකේ 1 මිලිමීටර් කියලා. ඊළඟට අහනවා මොබිලිටි එක මේකෙදි දීලා තියෙනවා මියු e ඉලෙක්ට්‍රෝන වල මොබිලිටි එක. මොකද අපි n type එක දාන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන මොබිලිටි එක දීලා තියෙනවා 0.7 වර්ග මීටර් වෝල්ට්ස් සෙකන්ඩ්. එතකොට මේකෙදි අපිට හොයන්න ඕනි ලෙන්ත් එක. එතකොට අපි ගන්න සමීකරණය තමයි r සමානයි ρ l බෙදීම a කියන සමීකරණේ. එතකොට අපි r කියන එක දන්නවා a කියන එක දන්නවා l කියන එක තමයි හොයන්න ඕනි ρ කියන එක අපි දන්නේ නැහැ. එතකොට ρ කියන එක අපිට ලියන්න පුළුවන් ρ සමානයි 1 8 σ කියලා. ඊළඟට අපිට σ කියන එක ලියන්න පුළුවන් මේක
फॉस्फरस एटम्स तमाय डाला दिए ने क्या ने एन टाइप के एटम्स डाला दिए ने ये तो बोला डोप कर बु एन टाइप सेल कंडक्ट है क्योंकि कंडक्टिविटी का मांग सेले वीडियो के खाता गला सिग्मा समान है एन म्यू ई वार या ई केला क्या ने बुलवां केला ये तो बोला मेटी का आदेश करना मांग आप आर के ने समीकरण लिया करना आर समान है रो क्या ने एक बेदीम सिग्मा गुण के लिए में एल बेदीम ए ये लगा अपने सिग्मा के लिए ने बुलवां एक बेदीम एन म्यू ई वार या ई गुण के लिए में एल बेदीम ए दमा मेकिंग एल के ने उत्तर कर करना ये तो बोले एल के ने का बेटे ना आर गुण के लिए में एन म्यू ई वार या ई गुण के लिए में ए किया ना ये तो बोले मेरे को ना आदेश कर करना आगे अंटी कर इधर से लापेटा ए के ने को आने बोलवा ए के ने का आर गुण के लिए में एन म्यू ई ई गुण के लिए में ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය අපිට දීලා තියෙන ඩයිමීටර් එක. ඉතින් හරස්කඩ වර්ගඵලය කියන්නේ 5 ගුණ කිරීම r වර්ගය. r කියනක අපි ලියන්න ඕන d බෙදීම 2 වර්ගය කියලා. එතකොට එනවා d වර්ගයේ බෙදීම 4ක් කියලා. දැන් මම මේකට අගයන් ආදේශ කර ගන්නවා. එතකොට l කියන එක එනවා අපිට r කියන්නේ 1 කිලෝ ඕම් 1 ගුණ කිරීම 10 3 ඕම්. n කියන්නේ ඉලෙක්ට්‍රෝන කන්සන්ට්‍රේෂන් එක 1 ගුණ කිරීම 10 20යි ඝන මීටරයට. ඊළඟට ඉලෙක්ට්‍රෝන මොබිලිටි එක 0.7 ගුණ කිරීම 0.7යි වර්ග මීටර් වෝල්ට් සෙකන්ඩ් ඊළඟට තියෙනවා ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය 1.6 ගුණ කිරීම 10^19 කූලොම් ඊළඟට තියෙනවා පයි ඒකේ විදිහට මාදේශ කර ගන්න අපිට කැලකින් සුළු කර ගන්න පුළුවන් ඊළඟට ගුණ කරනවා d වර්ගයේ බෙදීම 4 එතකොට d කියන්නේ එක ගුණ කිරීම 10^6 බෙදීම 4. එතකොට මේක සුළු කරාට පස්සේ ඔබලන්ට එනවා L සමානයි 1.26 මිලිමීටර් කියලා. එතකොට මේක තමයි මේ සිලිකන් පීස් එකේ දිග වෙන්නේ. දැන් අපි තුන්වෙනි ගණනට යමු. තුන්වෙනි ගණන කියනවා calculate the intrinsic conductivity of silicon at room temperature. ඊළඟට තවත් කොටසක් දීලා තියෙනවා what are the individual contributions of electrons and holes කියලා. එතකොට calculate කරන්න තියෙනවා සිලිකන් එකේ ඉන්ට්‍රින්සික් කන්ඩක්ටිවිටි එක. එතකොට ඉන්ට්‍රින්සික් කන්ඩක්ටිවිටි කියන්නේ සිග්මා i. ඉන්ට්‍රින්සික් කියන්නේ ඉලෙක්ට්‍රෝන ගාන සමාන වෙනවා හෝල්ස් ගානට. ඒ කියන්නේ මේක අපි ගන්නවා ni සමානයි pi කියලා. එතකොට අපිට මේක ලියන්න පුළුවන් සූත්‍රයක් විදියට සිග්මා i සමානයි ni වාරයක් මියු e ධන මියු h වාරයක් ई කියලා. එතකොට මේක තමයි අපි පාවිච්චි කරන සූත්‍රය. ඊළඟට අපිට පුළුවන් දත්ත ආදේශ කරන්න ni කියන්නේ 1.41 ගුණ කිරීම 10^16 ඝන මීටරයට. මියු ඊ කියන්නේ ඉලෙක්ට්‍රෝන වල මොබිලිටි එක 0.145 m වර්ගය vs ධන මේකෙන් එනවා 0.05 වර්ග මීටර් vs ඉලෙක්ට්‍රොනික ආරෝපණ අපි දන්නවා එක ගුණ කිරීම 1.6 ගුණ කිරීම 10^19 කූලෝ. එතකොට මේක සුළු කරලා අපිට පුළුවන් සිග්මා i කියන එක හොයාගන්න. එතකොට සිග්මා i වලට අපිට එනවා සිග්මා i සමානයි 0.4337 සීමන්ස් per meter. ඊළඟට අපිට අහනවා ඉලෙක්ට්‍රෝන සහ හෝල්ස් වල වෙන වෙනම ලබා දුන්නු කන්ඩක්ටිවිටි එක මොනවද කියලා. එතකොට ඉලෙක්ට්‍රෝන වල කන්ඩක්ටිවිටි එක අපිට ගන්න පුළුවන් සිග්මා e කියන එක සමාන වෙනවා ni වාරයක් මියු ඊ ගුණ කිරීම ඊ කියන එක. මොකද හෝල්ස් වලින් අපි ලබා ගන්න ගන්නේ නැහැ. මොකද අපි හොයන්න ඕනි ඉලෙක්ට්‍රෝන වලින් අපිට ලබා දුන්නු කන්ඩක්ටිවිටි එක. එතකොට මේකදී ni කියන්නේ 1.41 ගුණ කිරීම 10^16 ඝන මීටරයට. මියු ඊ කියන්නේ 0.145 ඝන මීටර වර්ග මීටර් vs ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය 1.6 ගුණ කිරීම 10^19 කූලෝ. එතකොට මේක සුළු කරලා පස්සේ උගලන්න එනවා 0.325 සීමන්ස් per meter කියලා. එතකොට මේක තමයි ඉලෙක්ට්‍රෝන වලින් ලබා දුන්නු කන්ඩක්ටිවිටි එක. ඊළඟට අපිට ආනා හෝල්ස් වලින් ලබා දුන්නු කන්ඩක්ටිවිටි එක. ඒක අපිට ගන්න පුළුවන් සිග්මා හෝල්ස් කියන එක ලියන්න පුළුවන් ni මියු h වාරයක් e කියලා. මේ සූත්‍රයෙන් අපිට ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ගොඩක් ලේසියෙන් ගන්න පුළුවන්. අපි දන්නවා සම්පූර්ණ කන්ඩක්ටිවිටි එක 0.437යි. ඊළඟට
इलेक्ट्रॉन लबा दुनु कंडक्टिविटी को बिंदु दशम तुनाई देखा ही पहाई ना अभी ने बोलूँगा होल्स ने लबा दुनु कंडक्टिविटी का लबा करना सिग्मा आई आडू के रीम सिग्मा ई वाली इधर मेकिंग अभी देना बिंदु दशम एकाई एकाई देखाई सीमेंस पर मीटर गियला होल्स ने कंडक्टिविटी कर इधर मेरी जन बोलूँगा सिग्मा කියන එක සමාන වෙනවා මේකෙදි ඩෝප් කරලා තියෙන්නේ එන් ටයිප් ඩෝපින් එකක් ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන තමයි වැඩිපුර දීලා තියෙන්නේ එතකොට අපිට ලියන්න පුළුවන් සිග්මා සමානයි එන් වාරයක් මියු ඊ ගුණ කිරීම ඊ කියලා ඉලෙක්ට්‍රෝනේ ආරෝපණය මොකද මේක අපි සලකන්නේ එන් ටයිප් ඉලෙක්ට්‍රෝන වැඩියෙන් දීලා තියෙන නිසා ඉලෙක්ට්‍රෝන කන්සන්ට්‍රේෂන් එක විතරයි එතකොට මේ ඉලෙක්ට්‍රෝන කන්සන්ට්‍රේෂන් එක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ කතා කළා මේක ඉන්ට්‍රින්සික් තවත්තාවයේ තිබෙද්දී අපිට ලබා දුන්න ඉලෙක්ට්‍රෝන ගාන Ni ඒ වගේම මේකෙදි අලුතෙන් අපිට තියපු ඉලෙක්ට්‍රෝන ගාන ඩෝන ඇටම්ස් ගාන Nd එතකොට මේ දෙකෙන් දිනා තමයි මෙන්න මේ N කියන එක හැදෙන්නේ දැන් මේකෙදි අපිට කියලා තියෙනවා ඩෝන කන්සන්ට්‍රේෂන් එක ගන්න කියලා ඒ කියන්නේ ඩෝන ඇටම්ස් ගාන ගොඩක් වැඩි කියන එක එතකොට Ni දන Nd කියන එක තමයි මේ N කියන්නේ හැබැයි ඩෝනර් කන්සන්ට්‍රේෂන් එක ගොඩක් වැඩි නිසා ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවේ තියෙන නිසා අපිට මේ සිග්මා කියන එක ලියා ගන්න පුළුවන් Nd මියු ඊ වාරයක් ඊ කියලා අපිට මේ ඉන්ට්‍රින්සික් අවස්ථාවේ තියෙන ඉලෙක්ට්‍රෝන කන්සන්ට්‍රේෂන් එක නොසලකා හැරලා එතකොට මේක අපි ආදේශ කරනවා සිග්මා කියන්නේ එක බෙදීම රෝ එතකොට එක බෙදීම රෝ සමානයි Nd වාරයක් මියු ඊ වාරයක් ඊ එතකොට මේකෙන් අපිට ගන්න පුළුවන් ND කියන්නේ උක්ත කරලා ND කියන්නේ සමාන වෙනවා එතකොට එක වෙදීම රෝ ගුණ කිරීම මියු ඊ වාරයක් ඊ කියලා. දැන් මම මේකට දත්ත ආදේශ කර ගන්නවා ND කියන්නේ සමාන වෙනවා එක වෙදීම රෝ කියන්නේ CI ohm meter මියු ඊ කියන්නේ ඉලෙක්ට්‍රෝන මොබිලිටි එක 0.36 ගුණ කිරීම m වර්ගය bs ඊළඟට ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය අපි දන්නවා 1.6 ගුණ කිරීම 10^19 කූලෝ. එතකොට මේක සුළු කරාට පස්සේ ඔයගොල්ලන්ට එනවා 1.74 ගුණ කිරීම 10^17 කියලා ඩෝන ඇටම් කන්සන්ට්‍රේෂන් එක. එතකොට මේ විදිහට අපිට පුළුවන් මේ වගේ ගණන් හදාගන්න මේ සූත්‍ර පාවිච්චි කරලා. ඊළඟට අපි තවත් ගණන් බලමු. මේකෙදි කියනවා පියෝ ජර්මේනියම් එකක් තියෙනවා කෙල්වින් අංශක 300 डेंसिटी के दिल तीनों चार्ज करिए सर देखा है दशम पहाड़ों ने किरी में दहाई दाह हतराई गन मीटर रेड किया एक यानी फ्यूल जर्मेनियम में कपना दिए ने इंट्रिंसिक इलेक्ट्रॉन कंसेंट्रेशन का कहने एकदम पीआई का तमाम दिए ने इधर एनआई के ने कम मेजर करना देखा है दशम पहाड़ों ने किरी में दहाई दाह हतराई गन मीटर इधर इलेक्ट्रॉन कंसेंट्रेशन का मेक कमाई होल कंसेंट्रेशन का मेक कमाई मुकदमे मेक का प्योर जर्मेनियम का निशान ඊළඟට කියනවා මේ පියෝ ජර්මේනියම් එක ඩෝප් කරනවා කියලා ඩෝනර් ඉම්පියුරිටිස් වලින් ඒ කියන්නේ ඩෝනර් ඉම්පියුරිටිස් ඇඩ් කරනවා එතකොට මේ ඩෝනර් ඉම්පියුරිටිස් එක ඩෝනර් ඉම්පියුරිටි එකක් යනවා ජර්මේනියම් එකේ එක ගුණ කිරීම 10^6 ඇටම්ස් දපා කියන්නේ ජර්මේනියම් එකේ මෙන්න මේ කියන ඇටම්ස් ප්‍රමාණයට එක ඩෝනර් ඉම්පියුරිටි එකක් එකතු වෙනවා එතකොට මේකෙදි කියනවා जर्मेनियम में के तीनों के ला एटम्स 4.2 देखा गुने की रीमा 10^28 इतना 4.2 देखा गुने की रीमा 10^28 तीनों ना जर्मेनियम में के एटम्स अभी बालू में कट कोचरा इंप्योरिटी प्रमाण या एड बिला तीनों दिखे ला इतना कट मेने मित्र तब यहाँ पे तो आगे न होनी इतना कट मेरे जेट इतने जमाट पास यहाँ पे तो आगे न बोलूँगा में कट एक तो कर बु डोनर इंप्योरिटीज का ना यानी एनडी के निकल इतना कट एनडी के निकल 4.2 ගුණ කිරීම 10^28 උඩට යනවා මෙතන 1 ගුණ කිරීම 10^6 කියන එක පහළට එනවා එතකොට මේක සුළු කරාට පස්සේ අපිට එනවා 4.2 ගුණ කිරීම 10^22 කියලා ඝන මීටරයට ඒ කියන්නේ මේකට
ඩෝනර් ඉම්පියුරිටීස් ඇඩ් කරලා තියෙනවා 4.2 ගුණ කිරීම 10^22. එතකොට ඒකත් මම මේ විදිහට ලියා ගන්නවා. මෙතන ND කියන එක 4.2 ගුණ කිරීම 10^22 ඝන මීටරයට. එතකොට මේ ගාණය යනවා find the resistivity of door germanium. එතකොට germanium එකේ resistivity එක අහනවා ඩෝප් කරපු අවස්ථාවේ. එතකොට resistivity අපි දන්නවා රෝ කියනක හොයා ගන්න ඕනි. හැබැයි අපිට සිග්මා කියනක හොයා ගත්තොත් කෙලිම රෝ කියනක හොයා ගන්න පුළුවන්. එතකොට සිග්මා කියනක අපි දන්නවා මේක ඩෝප් කරලා තියෙන්නේ ඩෝනර් ඉම්පියුරිටිස් වලින්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන තමයි වැඩිපුර දාලා තියෙන්නේ. එතකොට කෙලිම අපිට ලියන්න පුළුවන් n මියු e වාරයක් e කියලා. එතකොට මේක තමයි n ටයිප් සෙමිකන්ඩක්ටර් එකක කන්ඩක්ටිවිටි එක වෙන්නේ. දැන් මේකෙදි තියෙනවා n කියලා ඉලෙක්ට්‍රෝන කන්සන්ට්‍රේෂන් එක. එතකොට මේ ඉලෙක්ට්‍රෝන කන්සන්ට්‍රේෂන් එක තමයි මේ ජර්මේනියම් එකේ පිය අවස්ථාවේ තිබ්බ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය සහ අපි මේකට අලුතෙන් දුන්න ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. එතකොට මේ දෙක අපි සංසන්දන කළොත් එහෙම ඔයගලට පේනවා මේක ඉම්පියුරිටි අවස්ථාවේ තියදී ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය සලකද්දී ඩෝනර් ඒ කියන්නේ පිටින් දුන්න ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ගොඩක් වැඩි මෙන්න මේ impurity අවස්ථාවේ තිබ්බ ඉලෙක්ට්‍රෝන ගණනට වඩා. එතකොට ni කියන එක ගොඩක් උඩා වෙනවා nd වලට වඩා. ඒක නිසා අපි මේකෙදි conductivity එක සලකද්දී donor impurity වලින් ආපු conductivity එක විතරයි සලකන්නේ. මේක ඉතා උඩා ගියක් නිසා. එතකොට sigma කියනක අපිට ලියන්න පුළුවන් n වෙනුවට අපි එතකොට මෙතන ni තියෙනවා nd තියෙනවා. එතකොට ni කියන එක ගොඩක් උඩා නිසා nd වලට වඩා අපි කෙලිම nd කියන එක ආදේශ කරගන්නවා. nd mu e වාරයක් e කියලා මේක අපිට ගන්න පුළුවන්. ඊළඟට අපෙන් අහන්නේ රෝ කියන එක. එතකොට රෝ කියන එක සමාන වෙනවා 1 සිග්මා වලට. එතකොට 1 සිග්මා කියන එක තමයි රෝ කියලා කියන්නේ. දැන් අපිට රෝ කියන එක හොයා ගන්න පුළුවන් එක බෙදීම nd වාරයක් mu e වාරයක් e කියලා. දැන් මම මේකට අගයන් ආදේශ කර ගන්නවා. එතකොට රෝ වලට එනවා එක බෙදීම nd කියන්නේ අපි දන්නවා 4.2 ගුණ කිරීම 10^22 ඝන මීටරයට. ඊළඟට ඉලෙක්ට්‍රෝනයක මොබිලිටි එක අපිට දීලා තියෙනවා 0.36 වර්ග මීටර vs කියලා. ඊළඟට දීලා තියෙනවා ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය 1.6 ගුණ කිරීම 10^19 කූලොම් කියලා. එතකොට මේක සුළු කරාට පස්සේ අපිට එනවා 0.413 ගුණ කිරීම 10^3 කියලා conductivity එක ohm meter වලින්. එතකොට මේ විදිහට තමයි අපිට resistivity කවිලා තියෙන්නේ 0.413 කියලා. එතකොට මේ වගේ විශේෂ ගණන් අපිට හදන්න ni සහ nd දීලා තියෙන අවස්ථාවකදී අපි මේ වගේ ni සහ nd වල අගයන් සංසන්දනය කරලා ni ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ. එතකොට මේ වගේ ගණන් ගොඩක් වෙලාවට විභාගවලදී අපෙන් අහනවා. ඊළඟට අපි අන්තිම ගාන බලමු. අන්තිම ගාන කියනවා සිලිකන් එකක් දීලා තියනවා කියලා ඩෝප් ඇක්සෙප්ටර් ඇටම්ස් වලින් ඩෝප් කරලා තියනවා. එතකොට මේ ඇක්සෙප්ටර් ඇටම් කන්සන්ට්‍රේෂන් එක දීලා තියනවා 1 ගුණ කිරීම 10^22 කියලා. ඒ කියන්නේ p කියලා දීලා තියනවා. p කියන්නේ හෝල් කන්සන්ට්‍රේෂන් එක. ඒ කියන්නේ ඇක්සෙප්ටර් ඇටම්ස්. ඒක දීලා තියනවා 1 ගුණ කිරීම 10^22 ඝන මීටරයට කියලා. ඊළඟට අපිට කියනවා මේ කන්ඩක් සිලිකන් එකේ එතකොට මේක ඩෝප් කරලා තියෙනවා. එතකොට එක්ස්ට්‍රින්සික් සෙමිකන්ඩක්ටර් එකක් වෙනවා. එතකොට මේ එක්ස්ට්‍රින්සික් සෙමිකන්ඩක්ටර් එකේ කන්ඩක්ටිවිටි එක අපිට හොයන්න කියනවා. එතකොට එක්ස්ට්‍රින්සික් සෙමිකන්ඩක්ටර් එකක් තියෙනවා මේක ඩෝප් කරලා තියෙනවා. අපි දන්නවා ඩෝප් කළාට පස්සේ හෝල් කන්සන්ට්‍රේෂන් එක දීලා තියෙනවා 1 ගුණ කිරීම 10^22 කියලා. එතකොට අපි ඉලෙක්ට්‍රෝන කන්සන්ට්‍රේෂන් එක දන්නේ නැහැ. අපිට ඉලෙක්ට්‍රෝන කන්සන්ට්‍රේෂන් එක හොයන්න වෙනවා. අපි දන්නවා යම් කිසි උෂ්ණත්වයකදී ni වර්ගය සමානයි pi වර්ගය සමානයි n වාරයක් p කියලා. කියන්නේ ඩෝප් කළාට පස්සේ ඉලෙක්ට්‍රෝන කන්සන්ට්‍රේෂන් එක සහ හෝල් කන්සන්ට්‍රේෂන් එකේ ගුණිතය සමාන වෙනවා ඉන්ට්‍රින්සික් අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට සහ හෝල්ස් ප්‍රමාණයට. එතකොට ni කියන එක දීලා තියෙනවා 1.4 ගුණ කිරීම 10^16 කියලා. එතකොට මේකේ වර්ගය සමාන වෙන්න ඕනි. p කියන එක අපි දන්නවා 1 ගුණ කිරීම 10^22. එතකොට අපි හෝල්ස් කන්සන්ට්‍රේෂන් එක ගන්න ඕනි n කියන එක. මේක සුළු කරාට පස්සේ අපිට n වලට එනවා 1.96 ගුණ කිරීම 10^10 බලය කියලා හෝල් කන්සන්ට්‍රේෂන් එක.
ඉලෙක්ට්‍රෝන කන්සන්ට්‍රේෂන් එක. එතකොට ඉලෙක්ට්‍රෝන කන්සන්ට්‍රේෂන් එක 1.96 ගුණ කිරීම 10 10යි. හැබැයි මේකෙදි හෝල් කන්සන්ට්‍රේෂන් එක ඉල්ල දිනා 1 ගුණ කිරීම 10 22ක් කියලා. එතකොට ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට වඩා මේකෙදි හෝල්ස් ප්‍රමාණය ගොඩක් වැඩි. ඒක නිසා අපිට පුළුවන් මේකෙදි කන්ඩක්ටිවිටි එක හොයන්න සිග්මා සමානයි එක්ස්ට්‍රින්සික් සෙමිකන්ඩක්ටර් එකේ සිග්මා සමානයි p mu h වාරයක් e කියලා. මොකද මේකෙදි අපිට ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයත් එක්ක හෝල්ස් ප්‍රමාණය සසඳද්දී අපිට පේනවා ඉලෙක්ට්‍රෝන වලට වඩා ගොඩක් හෝල්ස් ප්‍රමාණය වැඩි කියලා. ඒක නිසා අපිට පුළුවන් මේකෙදි හෝල්ස් වල විතරක් කන්ඩක්ටිවිටි එක සලකන්න. මොකද ඉලෙක්ට්‍රෝන ඉතාම කුඩා ප්‍රමාණයක් තියෙන නිසා. එතකොට මේකෙදි අපිට ගන්න පුළුවන් p කියන එක 1 * 10^22 ඊළඟට හෝල්ස් වල මොබිලිටි එක දීලා තියෙනවා 0.05 m1 / vs ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය 1 * 1.6 * 10 * 19 කූලෝම්. එතකොට මේක සල් කරාට පස්සේ ඔයගලන්ට එනවා එක්ස්ට්‍රින්සික් සෙමිකන්ඩක්ටර් එකේ කන්ඩක්ටිවිටි එක 80y සීමන්ස් per meter කියලා. එතකොට මේ වගේ ගණක් හදද්දී ඔයගලන්ට පුළුවන් සිග්මා සමානයි මෙතන හෝල් කන්සන්ට්‍රේෂන් එක අපි හෙව්වා ඉලෙක්ට්‍රෝන කන්සන්ට්‍රේෂන් එකත් හෙව්වා. එතකොට අපිට සාධාරණ අවස්ථාවල දාන්න පුළුවන් සිග්මා සමානයි e වාරයක් μ e වාරයක් n ධන μ h වාරයක් p වාරයක් කියලා. එතකොට මේ සූත්‍රය දැම්මත් ඔයගලට සිග්මා වලට එන්නේ 80y සීමන්ස් per meter කියලා. ඒ කියන්නේ අපි මෙන්න මේ n කියනගේ ආදේශ කරලා අපි කන්ඩක්ටිවිටි එක ගෙවුවත් අපිට එන්නේ මෙන්න මේ විදිය අගයක්. මොකද මේකෙදි n කියන එක ගොඩක් මාඩුයි p වලට වඩා. ඒ කියන්නේ අපිට n කියන එක නොසලකා හැරියක් සලකලා ගත්තත් මෙන්න මේ 80 කියන අගේ එන්නේ. එතකොට අපිට ගාණ හදන්න ලේසි වෙන නිසා සුළු කිරීම අඩු වෙන තමයි අපි මේ n කියන එක නොසලකා හරින්නේ. එතකොට n කියන එක නොසලකා හැරියක් n කියන එක ගානට ගත්තත් අපිට එකම උත්තරය ලැබෙන්නේ. ඒක නිසා මේ වගේ ගණන් හදද්දී අපි ගොඩක් වෙලාවට වෙලාව ඉතුරු කරගන්න ගොඩක් අගයන් සාපේක්ෂව සසඳද්දී ගොඩක් අඩුයි නම් අපි යගේ නොසලකා හැරලා තමයි මේ වගේ ගණන් හදන්නේ. මේ ගාණයකට ගොඩක්ම හොඳ උදාහරණයක් වෙයි. ඇයි අපි සමාන අවස්ථාවලදී ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය නොසලකා හරින්නේ? එහෙම නැත්නම් හෝල්ස් ප්‍රමාණය නොසලකා හරින්නේ කියලා. එතකොට මෙන්න මේ විදිහටයක් වෙන නිසා තමයි අපි හැම වෙලාවෙම ගොඩක් අඩු කන්සන්ට්‍රේෂන් එකක් තියෙනවා නම් අපි මේ කන්සන්ට්‍රේෂන් එක නොසලකා හැරලා ගණන් හදන්නේ. ඉතින් මම හිතනවා අද මේ වීඩියෝ එක බලුවට පස්සේ ඔයගලන්ට සෙමිකන්ඩක්ටර්ස් වල ගණන් ගොඩක්ම ලේසියෙන් හදාගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම අපිට සෙමිකන්ඩක්ටර්ස් වල තවත් සූත්‍ර කිහිපයක් තියෙනවා. මම ඒ සූත්‍රත් ඉස්සරහ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.